විවාද නිල්වලා ලබන බහදකේ කතාව කොහෙද යන්නේ මල්ලේපොල්. කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී විශේෂයෙන්ම ලබන බහදකේ තුල මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලුව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. තාමත්ම සෝචනීයයි, කනගාටුදායකයි. ඍජුව ඉදිරිපත් කරපු ගැටලුවකට ජනතාව මුහුණ දෙන බරපතල ප්‍රශ්නයකට එක තඹ සතයක අවධානයක් රජය යොමු කරන්න නැතුව දිනපතාම මාතර දිස්ත්‍රික්කයේ අසහනයට විපතට මේ මහා ඛේදවාචකයට ලක්වුණු මාතර දිස්ත්‍රික් ජනතාවට හැම මොහොතකම විහිළු සපයන රජයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. දැන් රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ලවණ බාධක ප්‍රශ්නයත් සමග කන්න 10ක් දැන් වෙනකොට කන්න 12ක් වගා පාළුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න කියලා. වන්දි ලබා දෙන්නේ කියලා යෝජනා කරනකොට ජනාධිපතිවරයා කැබිනට් නිරීක්ෂණය හරහා කියනවා, නෑ ඒක නෙවෙයි කරන්න ඕන. එකවරම මේ කුඹුරු බිම් ටික, ගොවි බිම් ටික එකවර මුදලට රජයට පවරාගෙන කෘෂිකර්මාන්තයෙන් බැහැර වූ කටයුත්තකට යොමු කරන්න කියලා. දැන් රටවටේම ගිහිල්ලා කියනවා ගොවියා රකින්නවා, කෘෂිකර්මාන්තය රකින්නවා, ගොවි ජනතාව රජ කරන්නට ඕන. එහෙම කිය කිය මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 4000ක් ගොවි පවුල් 30000කට අයිති ගොවි භූමිය, ගොවි පවුල් 30000ක් කිව්වහම දල වශයෙන් පහකට බැලුවොත් ප්‍රතිලාභී ප්‍රජාව 150000ක්. මේ 150000ක් ගැන ඒ අයගේ දුක කඳුල වේදනාව කන්න 10ක් 12ක් පමණ ඒ විඳපු සෝචනීය තත්ත්වය ගැන අබමල් රේණුවක්වත් ගණන් ගන්නේ නැතුව වන්දි දෙන්නේ කියන කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයා නිරීක්ෂණය වෙනවා. නැයි වන්දි දෙන එක නෙමෙයි කරන්න ඕන, ගොවියට අයිති ගොවි බිම තක්සේරු කරලා රජයට අරගෙන වෙනත් දෙයකට යොමු කරන්න කියලා. දැන් ඒ නිසා තමයි රජය වෙනුවෙන් ලවණ බහදකේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සම්පූර්ණයෙන්ම මාතෘකාවෙන් බැහැරව ඉෂ්ට සිද්ධ වුණේ. එතකොට ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ තවදුරටත් තහවුරු කරනවා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකේ. මාධ්‍ය ඒකකයක් නිවේදනයක් නිකුත් කරන ඒ ඔක්කොම කරනකොට මම අහපු ප්‍රශ්නයකට මේ සභාවේ ප්‍රතිචාර දැක්වීමක් හැටියට අර ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ ගැන වචනයක්වත් සඳහන් කරන්න නැතුව කියනවා, නෑ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවයි කියලා. ඉතින් මොකක්ද මේ වෙන්නේ? මේ වෙන්නේ ජනතාව ඇන්දවීම, මේ වෙන්නේ ජනතාව රැවටීම, මේ වෙන්නේ ජනතාව මංමුලා කිරීම, මේ වෙන්නේ ගොවියා විනාශ කිරීම. මං අහන්නේ මේ සභාවේ සිටින කිසිම කෙනෙකුට පුළුවන් ද වස්ත්‍රයක් ඇඳගෙන ගොවිබිම් විනාශ කරන නායකත්වයක් එක්ක එකට හිටගන්න? දැන් අපිට කියනවා මහා ඛේදවාචකයක් අපේ රටේ වුණේ අර පෝලිම තිබ්බලු, මේ පෝලිම තිබ්බලු. ඉතින් ඔය කතා කරෙත් පෝලිම් යුගයේ නිර්මාණය කරන්න රට බංකොලොත් කරන්න අත උස්සපු කණ්ඩායමනේ.
మిగిలిన మేరటే రాజ్యాదాయం దళదేశ నిష్పాదితే ప్రతిశతే సీట దులహసిట అటదక్వ అడుకరన్నట కోటి ప్రకోటిపతి అంట బిలియన హయసియత్ హత్సియత్ అతర బదుసహన లబాదిన అతయిస్వే మేక పుదుమాకార తత్వ జనాధిపతి వర్ణయ దిదాస్ దహనమే ఏ దక్వా రట సామాన్య విధియట గియా ఈట పస్సే 69 లక్షక్ మంగ్ములా కరల అతరమం కరల రట వినాశ కరల రటబంకులుత్ కరల రటే 10 లక్ష సంఖ్యాత దుప్పతుం బవడ పత్కరల పతులటమ రటవట్టల పతులట వెళ్ళిన ఎంత దురక్ ఉడటైన కొడకినో ఒన్న అపి వెడే కరాలు పుదుమ తర్కయక్నే మమ ఎక్క కియన్న కెమతి మే రటే 120ක් జనతావ మే వగే అమనోజ్ఞ తర్కవల్ట మిన్ ఇదిరియట యట వెన్నెత్ నా මුලා වෙන්නෙත් නැහැ මේ අද මේ විවාදය තුල ඉස්මතු වන්නෙත් රටේ ගොවි ජනතාව විනාශ කිරීමේ රටේ කෘෂි කර්මාන්තය විනාශ කිරීමේ මහා දවන්ත කුබන්තනේ තවත් පරිච්ඡේදයක් මේ නිර්මාණය වෙලා තිබෙනවා දැන් ලවණ බාධකය තුල ඒ නිර්මාණය වී තිබෙන ගැටලුවට පානීය ජල ගැටලු තියෙනවා වගා ජල ගැටලු තියෙනවා ගංගතුර කලමනාකරණ ගැටලු තිබෙන මේ එකකටවත් විසඳුමක් නැහැ එකකටවත් විසඳුමක් ලබා දෙන්නට හැකියාවකුත් නැහැ අද විපක්ෂයේ අසුන්ගෙන සිටින බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ඩලස් සලහප්පෙරුව මන්ත්‍රීතුමා ඇතුළු මේ අපේ විපක්ෂයේ කණ්ඩායම තමයි මාතර දිස්ත්‍රික්කයේ ඒ දුක් විඳින ගොවි පවුල් 30,000 වෙනුවෙන් ඒ පවුල් තුල ඉන්න පුරවැසියන් 150,000 වෙනුවෙන් හණක් නගන්නේ අනෙක් හැමෝම නිහඬයි ඒ නිහඬියාව තුල ගොවි බිම් මිලදී අරගෙන රජයේ කුමන්ත්‍රණකාරීව කෘෂිකර්මාන්තය හිතාමතාම වට්ටන්න හිතාමතාම විනාශ කරන්නට කටයුතු කරන රජයේ මොකද්ද කළ යුත්තේ පැහැදිලි විසඳුමක් ලබා දීම පැහැදිලි වැඩපිළිවෙලක් ලබා දීම ගොවිතැනට සුහුරු ගොවිතැන ආදේශ කරලා යදවුම් වගා ක්‍රියාවලිය නිෂ්පාදන ක්‍රියාවලිය අලෙවි ක්‍රියාවලිය සාධාරණ මිලක් නිර්මාණය වෙන මිල සූත්‍රය මේකයි රජය කරන්නට ඕන හොඳ සස්වීක ගොවිබිම් පාලු කරන විනාශ කරන විසඳුම් ඉදිරිපත් කිරීම නෙමෙයි ඒ නිසා මේ අවස්ථාවේ මං ඉල්ලීමක් කරනවා මේ රජේ කරුණා කරලා මේ ගොවිබිම් මුදලට අරගෙන වෙනත් ව්‍යාපෘති වලට යොදවන්නට ක්‍රියාත්මක වෙන මේ මහා කෘෂිකර්ම විරෝධී කුමන්ත්‍රණය ඔබ වහා නතර කරන්න. ගොවියව අවතක්සේරු කරන්න එපා. අපිට ඇහුණා රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන එහි මන්ත්‍රීවරයා බංග්ලාදේශය ගැන කතා කරා. මොකද බංග්ලාදේශේ වුණේ බංග්ලාදේශේ වුණේ පවතින රජය විපක්ෂය මර්ධනය කරා පවතින රජය විපක්ෂයට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඉවත් කරා හැමදාම බලයේ ඉන්න පුළුවන් හැමදාම බලහත්කාරකම් කරන්න පුළුවන් හැමදාම රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ තුල හැමෝටම
හොඳ අධිසුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියන සිහින මාලිගාවයි බංග්ලාදේශයේ කුඩුපට්ටංගුනේ. ඒක මේ රජය අමතක කරන්නට එපා. ලැජ්ජ නැතුව අද වෙනකොට පාසල් දරුවන්ට ලබා දෙන සක්වල වැඩසටහන තහනම්, රෝහල් පද්ධතියට ලබා දෙන හුස්ම වැඩසටහන තහනම්. හැබැයි ජනාධිපතිවරයාට නිදහස තියෙනවා රාජ්‍ය ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක කරපු සංවර්ධන වැඩසටහන් විවෘත කරන්න. මම කියන්නේ ඒව නතර කරන්න කියලා. මම කියනවා ඒක නොමිනේෂන් ඒක දවස වෙනකන් ක්‍රියාත්මක කරන්න බලක් නැහැ. සමාවෙන්න, ක්‍රියාත්මක කිරීම වරදක් නැහැ. සමාවෙන්න, ඒක වරදක් මන් දකින්නේ නැහැ. හැබැයි ඇයි සක්වල හුස්ම මැනි වැඩසටහන් නතර කරලා, ඒ අධ්‍යාපනික සෞඛ්‍ය වැඩසටහන් නතර කරලා, තමන්ට විතරක් රජයෙන් ලැබෙන දේවල් බෙදා හදාගෙන විවෘත කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ කොහොමද? රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරය ඇවිල්ලා මෙතන කියන්න එනවා මේ මැතිවරණ වැඩපිළිවෙළ තුළ කිසිම අක්‍රමිකතාවයක් නැහැ කියලා. හොඳටම අක්‍රමිකතාව තියෙනවා. මම පැහැදිලිවම කියනවා ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න. ඒක වැරදි. අපි කියනවා ජනාධිපතිවරයාට සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන්න තියෙන අයිතියම අපිටත් තියෙනවා සක්වල හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. පව් අපේ රටේ පාසල් දූ දරුවන්ට, ගිලන් වෙච්ච ජනතාවට රෝහල් පද්ධතියට මේ කරන අසාධාරණය. මෙතන එනවා පුරසාරම් දොඩවන්න, මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නේ නැහැ කිය. 24 පැයම කරනවා, දිනපතාම කරනවා, හැම මොහොතකම තප්පරයකම රජය කරන්න යන්නේ ඒකයි. මම පැහැදිලිව කියන්න කැමති මේ ලවණ බාධක ප්‍රශ්නයට කරුණා කරලා විසඳුමක් ලබා දෙන්න, උත්තරයක් ලබා දෙන්න. ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ උත්තර. ඒව මගහැරලා වෙනත් ඕපාදූප මේ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරලා බොරුව තුළින් තවදුරටත් රජ වෙන්න දරන උත්සාහය කරුණා කරලා නතර කරන්න. අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ ලවණ බාධකයේ හරහා නිර්මාණය වී තිබෙන වගාබිම් ගැටලුව, කෘෂිකාර්මික ගැටලුව, පානීය ජල ගැටලුව, ඒ වගේම ගං වතුර කළමනාකරණ ගැටලුව අපි නියමිත කාලසටහන් කේන්ද්‍රීයව විසඳුම නියත වශයෙන්ම 21 වෙනිදාන් පස්සේ සැප්තැම්බර් මාසේ අපි ඒ විසඳුම මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙනවා. මේ බොරු රැවටිල්ල, බොරුවට ඇඳවීම, රටේ ජනතාව ගොනාට ඇඳවීම, 120,000ක් ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන, මාතර දිස්ත්‍රික්කයේ ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන මේ රජය ලබා දෙන බොරු ප්‍රෝඩාකාරී උත්තරවලට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව රැවටෙන්නෙත් නැහැ, රටේ ජනතාව රැවටෙන්නෙත් නැහැ. ලවණ බාධක කේන්ද්‍රීය ගැටළු වලින් අසහනයට පත්වෙච්ච මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා පැහැදිලිවම සත්‍යවාදීව, යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ඔබගේ ගැටළු වලට විසඳුම් ලබා දෙන එක අපි ක්‍රියාත්මක කරනවා කියන එක ප්‍රකාශ කරනවා. ස්තුතියි. ගෞරවනීය ඔබතුමාට. ගරු ජීවන් තොණ්ඩමන් මැතිතුමා.